Seat Car Radials. The road is yours. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. මෙහිදී ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව වත් කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබෙනවා. අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කිරීම පිළිබඳව මෙහිදී ජනපතිට ප්‍රසාදය හිමි වුණා. Inflation has come down so significantly because of Uddamaniya meetaram salakeetu vidiyata pahatawadilla tiyenne moolya pratipattiye saha vedam kapa harime Sri Lanka pratipatti eyata heethu nisa aandu pratisanskarana dan patang aran tiyenawa me siyalla danaatmaka lakshana apita dan peenawa me thunweni kaarthuwe danaatmaka aarthika vardhanayak tiyenawa kiyala ඒක తాවකාලිකයි. නමුත් මේ මොහොතේ ඒ වර්ධනයක් තියෙන්නේ ජනතාවට සතක් විනාශවලින් නම් නෙවෙයි. ඒක එක්තරා ආකාරයක ප්‍රාග්ධන ගොඩනැගීමක්. නමුත් අපි ඒක කොහෙන් හරි පටන් ගන්න ඕනේ. අවසානයේ ඒ වර්ධනය අනිත් අංශවලටත් බලපායි. ඒක නිසා මම හිතනවා මේක සුබදායි පුවතක් කියලා. නමුත් ඒ සිදුවීමට නම් ඇත්ත වශයෙන්ම ප්‍රතිසංස්කරණ සමග නොපසුබට උත්සාහය ඉතා වැදගත්. But for that to happen of course perseverance with the reforms is absolutely key. As far as the anti-corruption commission is concerned, no, they are going ahead. දූෂණ මර්ධන කොමිෂන් සභාව ගත්තොත් ඔවුන් ඉදිරියට යනවා. මේ ප්‍රතිපත්ති එක්ක ගත්තොත් ඒගොල්ලෝ එකඟයි. නමුත් මම හිතනවා ඒ සම්බන්ධයෙන් ඇති ප්‍රශ්න ගැන ඒගොල්ලෝ වාද කරනවා කියලා. ඒක නිසා දැනට වෙනස්කම් දෙක තුනක් තියෙනවා. නිර්ණායක මත නොවේ වෙනත් සමහර කරුණු මතයි. නමුත් ඒ ප්‍රශ්නයක් නොඋනේ ඔවුන් බොහෝ දිනේ පැමිණ හිටපු පාර්ලිමේන්තු අතිරේක මහලේකම් සහ පසුව අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු වූ වත්මන් සභාපති නීල් ඉද්දවිල මහතාට එකඟ වූ නිසා කියලා මම හිතනවා. ඒ නිසා සභාපතිවරයා සහ අනිකුත් සමාජිකයින් දෙදෙනා සම්බන්ධයෙන් එකඟතාවයක් තිබුණා. මට ඒගොල්ලන් මුණ කැසුන වෙලාවේ මං ඒගොල්ලන්ට කිව්වා ඒගොල්ලන්ට කරන්න තියෙන දේ කරන්න කියලා. දූෂිතීන් අල්ලන්න ඕන කියන නිසාම කිසිම දෙයකට හදිසි වෙන්න එපා. නමුත් මූලික වැඩ ටික හරියට කරන්න කියලා. අපි මෙයාව අල්ලගත්තා, අරයව අල්ලගත්තා කියලා විතරක් ප්‍රතිඵල පෙන්වන්න එපා කියලා. මුලින්ම ඔබේ ක්‍රියාපිලිවෙත සූදානම් කරගෙන පසුව ඉදිරියට යන්න. මූලික වශයෙන් ඔහු එකඟ වුණා. නමුත් ඔහු ඉන්නේ ඉහළ මට්ටමක. අනෙක් කාරණය මැතිවරණය. එතන තියෙන ප්‍රශ්නේ තමයි හැම පක්ෂයක්ම කියනවා මේ සියල්ලක්ම වෙනස් කරන බවත් මූල්‍ය අරමුදල සමග ඔවුන් සාකච්ඡා කරන බවත්. There is that every party says they are going to change all this and they'll negotiate with